හනු එක්සත් ජනපදය සමග ඉකුත් රජය විසින් අත්සන් කිරීමට සූදානම් වූ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් වැඩපිළිවෙල යටතේ ගිවිසුම් පිළිබඳව නැවත සමාලෝචනයක් සිදු කිරීමට රජය තීරණය කර ඇති බවත් එතෙක් අදාළ ගිවිසුම්වලට එළඹීමට රජය කිසිදු පියවරක් නොගන්නා බවත් නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. මිලේනියම් චැලෙන්ජ් වැඩපිළිවෙල යටතේ ගිවිසුම්වලට එළඹීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හැමුවේ කැඳු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් මහත්මිය මෙම දැනුම් දීම සිදු කළා. මෙම පෙත්සම් අද බුවනක අලු විහාරයේ ATP දෙහිදිනිය මුර්දු ප්‍රනාන්තු එස් තුරේරාජා සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හැමුවේ කැඳවනු ලැබුවා. එහෙතේ නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක් වූ රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් මහත්මිය ඇමරිකාව සමග අත්සන් කිරීමට යෝජනා කර තිබූ මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම යළි සමාලෝචනයට ලක් කිරීමට වත්මන් රජයේ තීන්දු කර ඇති බව සඳහන් කළා. එතෙක් මෙම ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවයි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයට දන්වා සිටියේ. ඒ අනුව පෙත්සම නැවත මාර්තු මාස 25 වනදා කැඳවීමට නියමක ශ්‍රේෂ්ඨාධිකරණය එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන මෙන්ද නියම කළා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නීතිඥ දර්ශන වේරතුවගේ සහ පූජ්‍ය අඟුරුවැල්ලේ ජිනානන්ද හිමියන් යන පාර්ශ්ව විසින් පෙත්සම ගොනු කර තිබුණා. පෙත්සම් කරුවන් කියා සිටින්නේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකා රජය අමරිකානු රජය සමග හමුදාවන් ස්ථානගත කිරීමේ ගිවිසුම අත්පත් කර ගැනීම හා අන්තර් සේවා සැපයීමේ ගිවිසුම සහ සහස්ත්‍ර අභියෝග සංස්ථා සංයුක්ත ගිවිසුම් යන ගිවිසුම් කිහිපයකට එළඹීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති බවට ඉකුත් 30 වනදා පළ වූ මාධ්‍ය වාර්තාවලින් දැනගත් බවයි. පාර්ලිමේන්තුවේ සහ මහජනතාවගෙන් කිසිදු අනුමැතියකින් තොරව අත්සන් කිරීමට නියමිත මෙම ගිවිසුම තුළින් රටේ ජාතික ආරක්ෂාව සහ ස්වයංක්‍රීයභාවයට බරපතල අගතියක් සිදු විය හැකි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවයි කියා සිටින්නේ. එබැවින් මෙම ගිවිසුම් මාලාවට එළඹීමට රජය විසින් ගෙන ඇති තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් එම ගිවිසුම් වලට අත්සන් තැබීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. එහි වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු අමාත්‍යවරුන් වන තිලක් මාරපන, මංගල සමරවීර ඇතුළු මහත්වරුන් පිරිසක් නම් කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.